සංගීතය කියලා කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. සංගීතය මේ ලෝකේ ඉන්න සියලු සත්වයින්ට වගේම ශාකවලට ගහකොළවලට පවා දැනෙනවා. හැබැයි සංගීතය රසවින්දනය කරලා සංගීතය තුලින් సౌందర్యාත්මක වින්දනයක් ලබන්නට පුළුවන් උසස් මනසක් සහිත සભ્યත්වයකින් පිරි මිනිස්යෙන්ට විතරයි. ඒව මිනිසුන් උදෙසා නිර්මාණය වුණු නගරයයි මේ මේ දෙරණ City of Music. වශී ගුරුකම් වශී බන්ධන ගැන අපි අපේ සංස්කෘතියේ අසා තිබෙනවා කෙනෙක්ව වශී කරගන්න එක කෙනෙක්ව වසඟ කරගන්න එක ඒකතරම් ලේසි පහසු කාරණාවක් නෙමෙයි ඒක අමුතුම හැකියාවක් හැබැයි රටක්ම වසඟ කරගන්න එක එහෙමනම් එය කතරම් පුදුමයක්ද
මීට දශක දෙකකට පමණ පෙර එලෙස රටම වශී කරගන්නට සමත් හඬක් රටම වශී වුණු පෙනුමක් කන්ද උඩරට පැත්තෙන් අපි ඇහුවා අපි දුටුවා මන්ත්‍ර ගුරුකම් වලට විතරක් නෙමේ හැකියාවකටත් පුළුවන් එසේ අපිව වසඟ කරගන්නට කියා ඔහු අපිට පෙන්වුවා සමුගන්නේ නෑ වෙන්වන්නේ නෑ කියලා ඔහු අපිට පොරොන්දු වූ නිසාම අද අපේ සංගීත නගරයේදී අපි ඔහුව හමු වෙනවා මේ රටක් වසඟ කළ යුවතියන් උමතු කළ නාමල් උඩුගම
දන රාත්‍රියේ මානොනී දන මීරේ සිහින ගෙනාවේ සිහින ගෙනාවේ ලොබම නිදන රාත්‍රියේ මානොනී දන සංගීත නගරය ආලෝකවත් වෙන්නේ සදා තරුණ ආත්මීය කටහඬින්. ඉතින් හරිම ආඩම්බරයි අයියේ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා සංගීත නගරයට. මම මෙහෙම ප්‍රශ්නයක් මුලින්ම අහන්නම්. 1980 දී පමණ ඉතාම තරුණෙක් වෙලා ඉන්න කාලෙදිම තනියම ගීත නිර්මාණයට එළඹෙනවා. ගීත රචනා කරගන්නවා, තරු නිර්මාණය කරගන්නවා, තනියමම ගායනා කරනවා. පස්සේ කන්ද උඩරට ඉඳලා 1987 දී විතර ඔන්න කොළඹට ඇවිල්ලා 1990 වෙනකොට එතකොට වයස අවුරුදු 23ක් පමණ කාලයේදී වගේ යෞවන කාලයකදී පළවෙනි කැසට් එක සමුගන්නේ නෑ කැසට් එක එලි දක්වනවා ගීත 10ක් ඇතුළත් ඒ ගීත 10න් 7ක්ම ලියන්නේ නාමල් අයියාමයි ඒ වගේ මේ 10ෙම තනුව නිර්මාණය කරන්නේ නාමල් අයියාමයි ගායනා කරන්නේ ඔහුමයි එතකොට ඒ වගේ යෞවන වයසකදී අවුරුදු 23 වගේ කාලයකදී ඒ වගේ වික්‍රමයක් කරන්න මොකක්ද ලැබුණු ආభాෂය කොහොමද ඒකට යොමු වුණේ අයියේ ඕ සජිත ඇත්තටම මට මෙහෙම කියන්න පුළුවන් මගේ තාත්තී මගේ පියා
ඉස්සර සින්දු කියනවා gedara ඒ වගේම අපි පවුලයාත් ගීත ගායනා කරනවා ඒක තමයි මුල ඊට පස්සේ අපි සීයත් හොඳට කවි කියනවා ඒ කියන්නේ හයි පිච් එකේ කවි කියනවා මට මතකයි එතකොට මට අවුරුදු 5ක් වගේ ඇති එතකොට මට ඒක මතකයි ඊට පස්සේ කොහොම හරි මේ සංගීත පැත්තට ලොකු ආසාවක් තිබුණා ඇත්තටම නැත්තම් මට ඉන්න හම්බෙන්නේ නැහැ ලොකු ආසාවක් තිබුණා ඊට පස්සේ මම තලාතුණේ ඉඳලා නුවරට එනවා මියුසිකල් ෂෝස් බලන්න ඒ කාලේ අවුරුදු කියන්නේ 17 වගේ ඊට පස්සේ මම අර ඩ්‍රම්ස් ගාන තැන්වල গিටාර් ගාන තැන්වල ඉතින් පොඩි කාලේ අඳුම් මහගෙන ඇවිල්ලා බලනවා ඉතින් ඒ වගේ ලොකු ආසාවක් තිබුණා ඒක තමයි මම හිතන්නේ මේක මුලට මේ මුල පුරන්න හේතුව රෙඩ් ඇපල් සංගීත කණ්ඩායම හැදෙන්නේ මේ කාලයේදීද රෙඩ් ඇපල් හැදුනේ සජිත 87 වගේ 88 වගේ එතකොට මම කොළඹට ඇවිල්ලා ඒ කාලේ තමයි රෙඩ් ඇපල් හැදුනේ එතකොට ඒකේ මම රිදම් ප්ලේ කරනවා රිදම් গিටාරිස් කෙනෙක් හැටියට ඒ කවුරුදු මං හිතන්නේ බෑන්ඩ් එක තිබුණ අවුරුදු 3ක් විතර ඊට පස්සේ ඒගොල්ලෝ කරගෙන ගියා නමුත් මට අර ෂෝස් එහෙම වැඩි වුණින්ද මං ඒකෙන් පොඩ්ඩක් ඒගොල්ලන් කියලා ඉන්නලා මේ විදිහට කරගෙන ගියා ඒ ආසාව එතකොට ඒ පවුලෙන් ලැබුණු ආභාෂය තමයි අවුරුදු 23ක් වගේ යෞවන වයසකදී ඒ වගේ වික්‍රමයක් කරන්න නාමල් අයියට ඒ උණපූර්ණේ ලැබෙන්නේ මං හිතන්නේ ඒක ඉතාම විශිෂ්ට ආරම්භයක් විශිෂ්ට විප්ලවයක් අද නවලයටක කතා කරන්න ගොඩාක් ප්‍රශ්න තියෙනවා නමුත් අපේ සංගීතය ආදරය කරන මිත්‍රවරුන් කතාවට වැඩිය ගීත අහන්න තමයි ගොඩාක්ම කැමති. ඉතින් ඒක නිසා අපි තවත් ගීතයකට යොමු වෙමු. දැනට පොඩි කොමාවක් දාලා මේ සාකච්ඡාවට අපි නැවත වතාවක් අයත් එක්ක සාකච්ඡා කරමු. දැන් නැවත වතාවක් අපූරු ගීයකට යොමු වෙමු. ඔබේ සිනා නැති මේ
yahani ma kandu sala hatin pidu obe adare petum bindi kiyada obe sina nati me tani yahani ma kandu sala ma kandu sala ma kandulu sala namalai den sri lankaveema inna පුදුමාකාර රසික සිත් ප්‍රමාණයක් වශී කරගත්ත චරිතයක් විදිහට විශේෂයෙන් යුවතියන්ගේ ආකර්ෂණය මං හිතන්නේ පුදුමාකාර විදිහට ලැබිච්ච කෙනෙක් ඔබ. එතකොට මේ හඬට මේ රුවට පෙම්බැඳි තරුණියන් කොතෙකුත් ඉන්නට ඇද්ද? තවමත් කොතෙකුත් ඉන්නවාද? නමුත් ඇත්තටම නාමල් උඩුගම කියන චරිතයේ හිත තමාටම නතු කරගන්නට හැකියාව ලැබෙන්නේ එක් අයෙකුට පමණයිනි. එතකොට රුවන්ති මංගලා කියන ඒ වාසනාවන්තියට තමයි ඒ අවස්ථාව ලැබුණේ. අපි කවුරුත් ආදරයට ආදරෙන්නේ අයියේ. විශේෂයෙන් දැන් මේ බෑන්ඩ් එකේ ඉන්න තරුණයෝ ටිකත් හරි ආදරෙයි ආදරයට දැන් අපි මේ චම්මට එහෙම තාම ආදරයක් හම්බ වෙලත් නැහැ. මේ ආදරේ කරන කාලෙනේ ඉන්නේ. ආදරේ කරන කාලෙනේ. ඉතින් හරි ආසයි අයියාගේ ඒ ආදරය ගැන දැනගන්න. අපිට මතක් කරමුකෝ කොහොමද රුවන්තියක් අව හම්බ වෙන්නේ? ඔය ඇත්තටම मैंने मेहमे का सजीत मे पालते पुआत्पातकट मे का नगियन निलिए ओन कर लीपना इट बस मम दें मम चूट गील हईटी प्रयाला कथागल की मे नाम मेहमे वेड़ीना मे इंड पुल मे गील मे मित्र मम शोर पांदर आवाटो गोटो प्रश्नोत्री තමාගේ ආදරය තමාගේ විවාහය ප්‍රේක්ෂකයින් දැනගත්තට පස්සේ තමන්ට තිබුණු ප්‍රේක්ෂක ආකර්ෂණය යම් කිසි විදිහකට අඩු වෙයිද කියලා විශේෂයෙන් තරුණියන්ගේ ආකර්ෂණය ගොඩාක් තියන අය කියලා හිතමුකෝ. එතකොට තමා දැන් විවාහකයි කියන එක ප්‍රකට වුණාම ඒක තමාගේ ජනප්‍රියත්වයකට බලපානවද? ඒක අයියට කොහොමද ඒ අත්දැකීම වුනේ? ඒක මට ඔයාගෙනුත් අහන්න ඉතින් මමත් කියන්න ප්‍රශ්න कुमारी याम किसी प्रमाण बलापुर खड़ल संबंध कांगे समाटते जनप्रियन तेन सह एक टीकारी पुड़ी अड़ी मीय नाइक नैकि स्वभाव तेन सह मटते මේ වගේ ආකර්ෂණයක් ලැබෙනකොට ඒ කාලේ මං හිතන්නේ ප්‍රසංග වේදිකාවේ ගී ගායනා කරනකොට බැරි වෙලා හරි වැරදීමකින් හරි ඔඩියන්ස් එකට වැටුණා කියලා හිතමුකෝ. ආයේ උඩට නම් එන්න වෙන්නේ නැහැ. ඉරාගෙන කයි ඒ තරමට දරුණු ආදරයක් තමයි ප්‍රේක්ෂකයන් ඔබ කෙරෙහි දැක්කුවේ. කොහොමද ඒක දැනුනේ? මේක ඇත්තටම සමහරවිට මට ඒ කාලේ ඉතින් එච්චර ඒ කියන්නේ මට තේරෙනවා දැන් රසිකයන්ගේ ලොකු මේ මට ඒ කියන්නේ මට ආදරය කරනවා ප්‍රතිචාරය දක්වනවා ඒ වගේ එකක් තිබුණා. समहार तैंगल दी थी अरे शोस वेल्ट याद पुडक कथा करना अदीन इवागे देवलुत्तीबू ना कुड़ा इवन आदर इनकी हिंद मंगे इवलते कथा कल हेम सिद्धीन तम इवनी හඬට ඒ රුවට ඒක මේ කවදාවත් වයසට යන්නේ නැති සදා තරුණ රුවක් සහ හඬක් තමයි නාමලයට තියෙන්නේ. අදත් උනත් බලන්නකෝ මේ අපි මේ අද ඇඳපු ඇඳුම් එහෙම මදි කියලා වගේ හිතුණා මේ නාමලයි ආවට පස්සේ හරිම හැන්ඩි නේද හැන්සම් හැන්සම් කලාකාරයෙක්. ඒක තවමත් එහෙමයි ඉදිරියටත් එහෙමයි. ඔයාට ඔයාගෙන මොකද්ද කියන්නේ මම?
මංතිංග මහා කළු සිංහලයන් හරි හරි අපි එමුනම් දැනට නැවත වතාවක් කොමාවක් තියමු මේ කතා වලියට නැවතත් ගීතා වලියට තමයි යන්නේ තවත් අපූර්ව ගීයකින් ඔබ පිනවන්නට නාමලය සූදානම් දශක 3කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ගීත එකතු කරන නාමල් අයියාගේ අපි ළඟදිම අහපු ගීතය තමයි දැන් ඒ ඇහුවේ ශෘංගාරී කියන ගීතය. ගීතය ගැන විස්තර ටිකක් කියන්නකෝ. ඔය ඇත්තටම මම මේ ළඟදි මේ ශෘංගාරී කියන ගීතය මේ කරගත් මේ කෙනෙක් මේ රෙකෝඩ් කළේ. මේකේ අද හොඳ දක්ෂයෝ දෙන්නෙක් තමයි මට මේ මුණ ගැහුනේ හම්බෙන් වගේ හම්බුනේ මගේ යාළුවෙක්ගේ මාර්ගෙන් තමයි. මේකේ මියුසික් කරේ තරංග දුමිදු. මාවනල්ලෙක් කෙනෙක්. ඊට පස්සේ වචන ලිරික්ස් ලිව්වේ චිරෝමි කළුපහන කියලා මේ හොඳට මේ ලිරික්ස් කරන එක්කෙනෙක්. ඉතින් හරි සන්තෝසයි මේ ඒගොල්ලොත් මට මතක් කරන් ලැබිච්ච එක ගැන ගොඩක් සතුටු වෙනවා. එහෙමනම් අයියේ අපේ සංගීත නගරේ අපිට ලැබිලා තියෙන හෝරාව අවසන් වෙන්න බොහෝම කිට්ටුයි. අවසන් මොහොතේ තමයි අපි දැන් ඉන්නේ. ඉතින් අපි හමු වුණා හමු වෙලා හෝරාවක් ගියා දැන් අපි වෙන් වෙන්න යන්නේ. අපි හමුවීම වෙන්වීම දෝ ආදරය කියලා හිතනවා
තරම් අපි එන්ජොයි කරා මේ හොරාව. අයියේ මොකද හිතෙන්නේ සංගීත නගරය ගැන? ඇත්තටම ගොඩාක් සතුටුයි. මේ පුතාලා වගේ ඇත්තටම. ඉතින් මේ ගෝලා මේ පුතාලා ටික හොඳට ප්ලේ කරා. මගේ යාළුවෙක්ගේ පුතෙකුත් ඉන්නවා. තවත් මම හිතන්නේ දන්න අයගේ. මිනුෂ. ඔව්. ඉතින් ගොඩාක් සන්තෝසයි මේ මට මේක ආරාධනාව ලැබෙනකොට මම හිතාගත්තා මේ අලුත් අයත් එක පොඩ්ඩක් ඉස්සරහට ආයි කියන්න. තව යන්නේක හොඳයි කියලා. ඉතින් ඒ හින්දා ගොඩාක් සන්තෝෂයෙන් සින්දු ටිකක් ලස්සනට ප්ලේ කරා මේගොල්ලෝ. ගොඩාක් සන්තෝෂයි. හැමෝටම ස්තුතියි. Thank you very much. ඒ වගේම බොහොමත්ම ස්තුතියි අපේ ආරාධනාව පිළි අරගෙන අද අපේ සංගීත නගරය වර්ණවත් කරන්න පැමිණියාට. එහෙමනම් ඉතින් අවසාන ගීය අසා සුවසේ නින්දට යන්න තමයි සංගීතය ආදරය කරන මගේ මිත්‍රවරුන්ට තියෙන්නේ. ඒ වගේම තමයි මේ සංගීත නගරයේ පෙර පැවති සංගීත නගර එපිසෝඩ්ස් බලන්න ඕනේ නම් YouTube එකට යන්න ගිහිල්ලා City of Music කියලා ටයිප් කරන්න. ඒ හැම වැඩසටහනක්ම නැවත වතාවක් බලන්නට හැකියාවක් තිබෙනවා. මීළඟ සතියේදීත් මෙවැනිම ප්‍රවීණයෙක් සමග අපි එකතු වෙමු. එතෙක් ඔබ සියලුම දෙනාට සුබ රාත්‍රියක්. I don't.
आगे कंदुलु में अदवागे कंदुलु Thank you.